හරි සුබ සන්ධ්‍යාවක් වේවා හැමතෙම ආයුබෝවන්. අපි ගිය සතියේ 13 වෙනි පාඩම සාකච්ඡා කිරීම කළේ 13 වෙනි පාඩම අපි සම්පූර්ණයෙන්ම පාඩමේ ඡේදාස්ථිතව සැකිල්ලක් නිර්මාණය කළා. මට සාහිත්‍ය මුසුම් පොතේ අපි ඒක ලිව්වේ කාටද ඉක්මනට කියන්න පුළුවන් ඒ ටික? සෑහනුද කියන්න අනුද කියන්න පුතා. හැඳින්වීම අතීත ලාංකිකයන්ගේ ආහාර රට ආහාර රසකරණ කුළුබඩු හා සාමාන්‍ය බීම ප්‍රධාන ආහාරයට කොස් ආහාරයට ගත් ආකාරය කොස් ඇට ආහාරයට ගත හැකි ආහාරයට ගත හැකි ආකාරය කොස් ගෙඩියේ කොහොල් ඇව ආහාර සංරක්ෂණ ක්‍රමයක් ලෙස ලුණු දෙහි දැමීම රස කැවිල්ලක් ලෙස කැවුම් රසවත් කැවිල්ලක් ලෙස අග්ගලා හා අලුවා රසවත් ආහාරයක් ලෙස යක් පැටි ශ්‍රී යක්පැටියා. ලාංකිකයන්ගේ ආහාරයට එක් වූ පළතුරු ආහාරයක් ලෙස පිට්ටු මනවඩන ආහාරයක් ලෙස පිට්ටු හොඳයි. කෙමිත් ඒ ටික ලියලා තියෙන්නේ. ඔව් සර්. අනු බවානිත් ලිව්වනේ කියත තියෙ නේද? ඔව් සර්. හොඳයි. එතකොට ප්‍රශ්න ටිකට උත්තර ලිව්වද නැහැ? 13 13 වෙනි පාඩමේ මෙන්න මේ ප්‍රශ්න ටිකට අවබෝධය ලිව්වේ නැහැ නේද? මම ප්‍රශ්න දෙකක් සර් මම දෙන්න. හරි, අවබෝධය අපි මට මතක විදිහට කරන්න කිව්වෙත් නැහැ. පොඩ්ඩක් අපි ඒක බලලිමු ඉස්සෙල්ලා. එතකොට අවබෝධය ප්‍රශ්න ටිකේ විද්‍යාසති කතා කර මාතෘකාවට අදාළව ගත්තොත් පැරණි ලාංකික සදාගත් කැවිලි වර්ග දෙකක් මේ ඕනතරම් නම් කරන්න පුළුවන් ඕගොල්ලොන්ට. කාලයක් සබාගත හැකි වන පරිදි ලාංකිකයා පිළිල කළ ආහාර වර්ග දෙකක් ලියන්න. ඇතැම් ආහාරවල ප්‍රණීත බව හේතුවෙන් ඒවා මුල්වරට ආහාරයට ගත් අය හිමිතිරිපත් වී මේ බව සනාථ කරන පාඩමින සිද්ධිය කුමක්ද? සබාධම සමග බැඳුණු ආහාර පාන රටාවක ලාංකික උරුමකම් කියව බවට නිදසුනක් ලියන්න. පැරණි ලාංකිකයාගේ ආහාර පාන රටාව මගින් ලබාගත හැකි ආදර්ශ දෙකක් ලියන්න කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. එතකොට ඔයාලා ඒ ටික කරන්න ඕන. මේ ටිකත් ලිඛිත අභ්‍යාස ටිකත් කරන්න පුළුවන්. හරිද? පැටන් කොස් ගෙඩිය රමින් දැහැඳින්න. හරි, ලේසියනේ. දෙහි හිග කාලට ඔහු මොකක් කරනවද අනුදි? දෙහි හිග කාලට මොනව කරනවද පුතා? ඔවුන් පැරණි ලාංකිකයා ලුණු දෙහි දානවා. ලුණු දෙහි දානවා. ඈතක මන්දුවර යාමේදී නැමැති කැවිලි විශේෂයේ පැරණෝ ගෙන ගියා. මොනවද අරන් ගියේ මේ භවානි? ලුණු දෙහි දානවා. හරි. භවානි දෙවෙනි ප්‍රශ්නේ ලුණු උත්තරේ එබද ඈත අංග ගොම යාමේදී මොනවද අරන් ගියේ කැවිලි වර්ගය? අංග නැහැ. අග්ගල අග්ගලා කොස්වාරේ නිමෝපස් වහඩ ගැනීම සඳහා මොකද කරන්නේ? වේලක දානවා වැලියක් මොකද කර හරි හරි. ලාංකිකයාගේ ප්‍රධාන ආහාරය මොකද? බත් පැසුණු කොස් ගෙඩිය නමින් හැඳින්වෙනවලු මොන නමින්? හෙරලි හේරලි. අපි මේ ටික කතා කරගෙන සතියේ මේ තියෙන රචනා මාතෘකා ටිකක් අපි ජල සම්පත පිළිබඳව පොඩි කතාවක් කරා. අපි ඉදිරියට ඊළඟ දවස් කතා කරනවා. ඊළඟ රචනාවට අදාළව ජල සම්පත ගැන මම තව ටිකකින් ඔයගොල්ලන්ට කරුණු ටිකක් සඳහන් කරනවා. මේ අපි 14 වෙනි පාඩමට යමු. 14 වෙනි පාඩම අපි කතා කරලා තියෙන්නේ මේ වෙනකොට. 14 වෙනි පාඩම. එතකොට මේ ජන කවි මේ පාඩම කතා කරපු නිසා සැරින් සැරේ මම මේ ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. නමුත් මේවායේ වචන පිළිබඳ අවධානය යොමු කරන්න මේ මම highlight කරලා තියෙන වචන ඒව ගැන අවධානය යොමු කරමින් ඕගොල්ලෝ පාඩමට පාඩමේ තියෙන කාරණා අවබෝධ කරගන්නට ඕන. කාටද පුළුවන් කියන්න මේකේ සඳහන් වෙන ඉක්මනින් highlight කරපු වචන ටික යොමු අවධානය යොමු කරොත් මේ තණ්ඩලය කියන්නේ කාටද කියලා මතකද? තණ්ඩලය.
අධික බර පටවාගෙන යන කරත්ත නේද? කරත්ත දෙන්න දෙපලේ කියලා කියන හරක් දෙන්න දෙපැත්ත ඉඳගෙන කියන අදහස. හරිද? හරි. ඊළඟට කටු කෙලේ කියලා කියන්නේ අපි කලින් කතා කරා කටු කෙලේ කියලා කියන්නේ මිනිස්සු අර ගවයන් විවේකීව ගත කරන්නට අවස්ථාව හදලා දෙන දෙන ගාල කටු කෙලේ ගාල කියලා කියන්නේ මේ හරක් විවේකීව හදලා දුන්න තැන. මේ වගේ මේ කල්වල තියෙන සිදුවීම් ටික අපි කලින් දවස් කතා කරලා තියෙනවා කලින්. හරිද? හරි. එතකොට පාඩමේ අපි ගත්තොත් මේක මම අවබෝධය පස්සේ කතා කරන්නම්. ඔයා ඉක්මන් කරලා ගන්න පුතා රචනා පොත. රචනා පොත ගන්න. ඒ අතරේ මට කියන්න කවුරු හරි ව්‍යාකරණ වල අපි අන්තිමට ලියපු මාතෘකා මොකද්ද කියන්නේ? රචනා පොත ගන්න. කාල බේදය මොකද ඒ තියෙන පුතේ? කාල බේදය කාල වේදේ නේද? රචනා පොත ගත්තද? සහරි රචනා පොතේ රචනා පොතේ ඔගොල්ලෝ අන්තිමට ලියලා තියෙන්නේ මොකද්ද? රචනා මා රචනා මේ ජල සම්පත් සුරකීම කියන එක නේද? ඔව් සර්. ඒ රචනාවත් ලියලා තියෙන මං කිව්වා ඒක රචනාවක් නැවත දෙනවා කියලා නේද? ඔව් සර්. එතකොට ජලය සම්බන්ධයෙන් මම නැවත පොඩි මතක් කිරීමක් කරනවා කරලා ඔගොල්ලන්ට ඒ සම්බන්ධයෙන් කතා කරනවා. අපි ජලය ගැන ඔයගොල්ලෝ දැනට දන්න දේවල් මතක් කරන්න දැනට දන්න කරුණු ටික පොඩි කරුණු කීපයක් ගැන බවානි කියන බලන්න ජලය සම්බන්ධව දන්න දේවල් දැනට රචනා පිළියන් පුළා වැදගත් කරුණු මොනවද ඔයා දන්න ජලය සම්බන්ධයෙන්? ගණේ අපේ ඉටවන ආකාරය මට කරුණු ඕන කරුණු. සර මොකද්ද? ජලය සම්බන්ධයෙන් අපි රචනාවක් ලියන වැදගත් කරුණු කීපයක් මතක් කරන්න කියලා කිව්වේ. මොනවද වෙන්නේ කරුණු දැන් අපි කරා? ඔබද? මං ගෙදර නිකන් ඉන්න ගමන් ජල සම්පත සුරකිමු කියලා රචනාවල් ලිව්ව ඒක කියන්නද? හා කියම් බලන්න ඒක හොඳයි. කියම් බලන්න. ජලය යනු ඉතාමත් වටිනා ස්වාභාවික සම්පතකි. ලෝකය වැඩිපුර දක්නට ඇත්තේ ජලයයි. ගංගා මුහුදේ සාගර දියාලේ වැනි ස්වාභාවික සම්පත් ජලය විශාල ප්‍රමාණයක් ගබඩා කරගෙන ඇත. උල්පත් ධර්මයන්ගෙන් අපට ලැබුණ ත්‍යාගයක් ලෙස හැඳින්වීමට පුළුවනි. කින්නද උල්පත්වලින් මේ රටේ මිනිසුන් විශාල සංඛ්‍යාවක් පිපාසය නිවා ගන්නා නිසාය. මිනිසුන්ට මෙන්ම සතුන්ටද ජලයට සිටීමට අපහසුය. එනම් මසුන් ඩොල්ෆින් වැනි බොහෝ ජලජ ජීවීන් ප්‍රමාණයකට ජීවය දෙන්නේ ජලය. ඒ විතරක් නොවේ. වැලිස්නේරියා වැනි ජලජ ශාකවලටද ජීවය ලබා දෙයි. මනමාලයක සේලයක් ලෙස බිමට කඩා හැරෙන දියලු මැල්ල අපේ රටට එන විදේශිකයන්ගේ සැදැමි. අපේ අභීත රජවරු ඉදිකර අතිවිශාල වැව්වලින් අනුරාධපුර පොළොන්නරුව වැනි ප්‍රදේශවල වගා කටයුතු සඳහා ජීවය ලබා දෙයි. වික්ටෝරියා ලක්ෂපාන වැනි අති දැවැන්ත ජලාශ අපට එළිය නිපදවීමට බෙහෙවින් උදව්පකාර කරයි. මේ වන විට ජල සම්පත දූෂණය වෙමින් පවතී. ශාලාවලින් එන අපද්‍රව්‍ය සතුන් වලපත්
සතුන් නැහැවීම, වැසිකිළි පද්ධතියේ ජලනලය ජලාශවලට මුදා හැරීම වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා ජලය දූෂණය වෙයි. අපි ජල දූෂක වර්ග ජලයට මුදා හැරීමෙන් වැළකෙමු. අපි ජලය අරපිරමැස්මෙන් භාවිත කරමු. ලෝකයේ පරිභෝජනයට ගත හැකි ජලය මේ 0.01ක් පමණ කුඩා ප්‍රමාණයක් තිබෙන නිසාය. ඒ නිසා ජල සම්පත් අපගේ යුතුකම. හොඳයි, ජල සම්පත රැකගත යුතු ඇයිද කියන කාරණාවත් එක්ක සම්බන්ධ කරලා කතා කරලා තියෙනවා. නම් අපි ඒ කියන ගොඩාක් වැදගත් කාරණා තියෙනවා. දැන් අපි ඇත්තටම ගත්තොත් ජලය ගැන අපි කතා කරනකොට, ජල සම්පත ගැන කතා කරනකොට මම ඔයගොල්ලන්ට කතා කරා සැකිල්ලක් නේද? ජල සම්පත පිළිබඳ සැකිල්ලක් කතා කරා. එහෙම නේද මේ භවානි අනුදි? ජල සම්පත පිළිබඳ සැකිල්ල. දැන් අනුදි මත් කරුණු ගොඩාක් තියෙනවා පුතාගේ රචනාව. හොඳ කරුණු ගොඩක් තියෙනවා. සැකිල්ල ගැනද ලිව්වේ? සැකිල්ලක් ලියලාද ලිව්වේ නැත්තම් නිකන් ලියාගෙන ගියාද? අබුදා. නිකන් හිතලා ලියාගෙන ගියා මිසක් සැකිල්ලකට ලිව්වේ නෑ නේද? නෑ සර්. උදේ මතක තියාගත යුතු වැදගත්ම කාරණාව තමයි රචනාවක් ලියනකොට ඒ රචනාව සැකිල්ලකින් තොරව අපි නොලිය යුතුයි. හේතුව තමයි රචනාවක වැදගත්ම අංගය තමයි පුතේ සංවිධානාත්මකව කරුණු පෙළගැස්සීම. සාරවත් සංවිධානාත්මක කරුණු පෙළගස්සන. සාරවත් සංවිධානාත්මකව කරුණු පෙළගස්සන නම් මතක තියාගන්න, ඒක අපිට ඉවහල් වෙනවා. හොඳට අහගන්න මම මේ කියන කාරණාව. රචනා සැකිල්ල ඕනමයි. රචනා සැකිල්ලකින් තොරව අපි රචනාව ලිව්වොත් අපිට සංවිධානාත්මකභාවය නැති වෙන්නට පුළුවන්. එතකොට අනුදී මම සැකිල්ලක් දීලා තියෙනව නේද රචනා ජල සම්පත ගැන? ඔව් සර්. දැන් අර ඔයා ගත්ත කරුණු ටික ඒ සැකිල්ල ඇතුළට එකතු කරනවා. සැකිල්ල මොන කාරණාවට යනවද කියලා කල්පනා කරනවා. විභාගෙට ලියනකොට අපි සැකිල්ල කොතනටද මේ එකතු කරගන්න ඕන කියලා දැනගන්නවා. එතකොට අපි ජලය යන කුමක්ද කියලා අපි කතා කරන්න ඕන. ජලය කියලා කියන්නේ අපිට ස්වභාව ධර්මයෙන් ලැබෙන විශේෂ දායාදයක්. ඒක අපි අනිවාර්යෙන් කතා කරන්න ඕන. ඒ කියන්නේ ජලය සම්බන්ධයෙන් ගත්තාම ස්වභාව ධර්මයෙන් අපිට ලැබෙන විශේෂම දායාදය. එතකොට මිනිසාගේ අත්‍යවශ්‍ය අංගයක්. වැදගත්ම දායාදයක්, අත්‍යවශ්‍ය අංගයක්. එතකොට ජලය කියලා කියන්නේ විද්‍යාත්මක නාමය මොකක්ද? ඒ වගේ දේවල් අපි ආරම්භයට දාන්න ඕන. ජලය වල වටිනාකම නේද? මීනක මිනිසාට ආහාර නොමැති දින කීපයක් ගත කරන්න පුළුවන් වුණත් ජලය නොමැතිව එක් දිනක්වත් ගත කරගැනීම අපහසුයි කියන එක මේවා ලියවෙන්නට ඕන. ජලය ගැන කියනකොට අපි ජලය වටිනාකම කියන්න නම් මාතෘකාව තමයි ජල සම්පත සුරකිමුනේ. ජල සම්පත සුරකින්න නම් එතන තියෙන මාතෘකා දෙකක්. අපි ජලය ගැන කතා කරන්නත් ඕන, ජලය සම්පතක් වටිනාකමක් තියෙන බව කතා කරන්න ඕන, සුරකින ආකාරය කතා කරන්නත් ඕන. අපි කොහොමද ජල සම්පත සුරකින්නේ? ජලය දැන් ඔය බලන්න, ජල සම්පත සුරකින්න මාතෘකා ඕකනේ. ජල සම්පත සුරකින්න මේක තමයි මාතෘකාව. ඔයාද රචනාවතල මේ මාතෘකාව තුනට උත්තර ඕන. මේ 1 2 3 ඇතුලේ ජලය කියන්නේ මොකක්ද කියලා කතා වෙන්නට උන මාතෘකාවේ සම්පත. සම්පත කියන වටිනාකමක් ති. ජලයේ වටිනාකම කතා වෙන්න ඕනක ඇතුලේ. ඊට පස්සේ ඒක සුරකින ආකාරය කතා වෙන්නත් ඕන. ජලය වටිනාකම සුරකින ආකාරය. ඒ නිසා අපි සැකිල්ලක් ගොඩනගෙනකොට මේ මාතෘකා අනුකූල මාතෘකාව ගොඩනගා ගන්න පුළුවන් විදිහට මාතෘකාවට ගැළපෙන විදිහට අපි ඒක ගොඩනගා ගන්න මතක තියාගන්න ඕන. ජලය සම්පතක් වෙන්නේ කොහොමද, සුරකින්නේ කොහොමද කියන කාරණා රචනාවතුලේ කතා වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ හොඳ රචනාවක් ගොඩනගා ගන්න. ඒක නිසා මම අර පුංචි මතක් කිරීමක් කරේ ජලය කියන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන්. ජලය කියන්නේ මොනවද කියලා අපි දැන් මේ මම හිත 3-4 පාරක් මම කතා කරලා තියෙනවා. ජලය කියලා කියන්නේ මිනිස්සුන්ට මූලිකවස්තාවකින් එකක්, වැදගත්ම අවශ්‍යතාවයක්. ඒක කොච්චර වටිනවද කියනවා. ජලය නැමෙච්ච එක දවසක් ගත කරන්න බෑ, ආහාර නැමෙච්ච දවස් කීපයක් ගත කළාත්. ඊළඟට ජලය ගත්තාම ජලය විද්‍යාත්මක නාමයෙන් ගත්තොත් මෙන්න මෙහෙමයි කියලා අපි ටිකක් පොඩි ජලය ගැන පිස්සල ලියන්න ඕන. ජලය ගැන ලියන්න ඕන. ඊළඟට තව වටිනාකමක් අපිට ආරම්භයේ හැඳින්වීම තුළ කියන්න පුළුවන්. ලෝකයේ
ලෝකයේ නේද ලෝක ගෝලයෙන් ජලයේ 71ක් තියෙන ජලය ඒකෙන් පරිභෝජනය කරන්න පුළුවන් වෙන්නේ 0.01 මේව කිව්වහම තමයි ජලයේ සම්පතක් බව හැඳින්වීමෙන් පෙන්නුම් කරන්නේ හරිද හැඳින්වීමේ ඉඳලා ජලයේ පවතින දින ඔපිට ලියන්න පුළුවන් කම තියෙනවා ඒවා අත්‍යවශ්‍යම නේ නමුත් අපිට ලියන්න පුළුවන්කම තියෙනවා ඉතින් ජලය ගැන අපිට ඔන්න ඔය විදිහට කතා කරනවා ජලයේ සම්පතක් වෙන විදිහ ඔය ඇතුලේ කතා වෙනවා ඉතින් ජලය ලැබෙන විදිහ අපිට කතා කරන්න පුළුවන් සැකිල්ල ඇතුලේ මේ ජලය ලැබෙන විදිහ අපි වෙනම කතා කරනවා ඒක ඇතුලේ ජලය ලැබෙන විදිහ විස්තරාත්මක කතා කරන්න පුළුවන් ජලය ලැබෙන විදි ටික නිකන් ලියාගෙන යනවට වඩා නේද ඉතින් වෙනම මේ විදිහට අපි අර මාතෘකා ව්‍යාකරණ අපි ඒකේ සැකිල්ල ඇතුලේ මාතෘකා ටික ගොඩනගාගෙන යන්නට අවශ්‍යතාවයක් තියෙනවා හරි එහෙනම් මම ඒකට ඔයගොල්ලෝ කලින් මතක් කරවා දෙන්න එක මම ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්නම් ඉතුරු කාරණා ටික එතකොට ඊළඟට අපි ගත්තත් එහෙම ජලයේ ප්‍රයෝජන පොඩ්ඩක් කියන්න බෑ විද්‍යාවට ඔයගොල්ලෝ ඉගෙනගෙන ජලයේ ප්‍රයෝජන නිකම් මතක් කිරීමක් කරා ජල විදුලිය නිපදවීම ආන්නවද ජල විදුලිය නිපදවන්න තව සනීපාරක සඳහා සනීපාරක්ෂාව සඳහා ගමනාගමනයේ හා කෘෂිකර්මයේ කෘෂිකර්මයට තව තව බාණ ප්‍රවාහනයේ බාණ්ඩ ප්‍රවාහණයට තව හරි දැන් ඉගෙන මතකයි නේද ජලය අපිට ප්‍රවාහන මාධ්‍යයක් විදිහට යොදා ගන්න පුළුවන් විනෝදය සඳහා ජලය යොදා ගන්න මිනිස්සු ජල ක්‍රීඩාවලට යොදා ගන්නවා ජලය ඊළඟට ගෘහස්ත ගේ ගෙදර වැඩ කටයුතු කර ගන්න නේද අපේ සනීපාරක්ෂ අවස්ථා සඳහා කෘෂිකර්මාන්තය සඳහා ජල විදුලි නිපදවීම මේ ආදි ආලක මේ ටික ඔක්කොම ওই රචනාව ඇතුලේ ගොඩනගා ගන්නට ඕන විස්තරාත්මකව එතකොට තමයි රචනාව වැදගත් කරුණු වලින් එකතු වෙලා තියෙන්නේ එතකොට ජලයේ වැදගත් විදිහට ගන්න දැන් අපි කොහොමද ඔයගොල්ලෝ නේද පෘථිවි පෘෂ්ඨයෙන් 70%ක් ජලයේ තියෙනවා නමුත් අපිට පරිභෝජනය කරන්න පුළුවන් 0.01 කියලා අපි කතා කරලා තියෙනෝනේ විද්‍යාවදී ඔයගොල්ලෝ කතා කරලා තියෙනෝනේ නේද ඒතර සාගර ජලයේ මුහුදු ජලයේ 97%ෙන් අපිට වැඩිපුර මේ මුහුදු ජලයේ 97%ක්ම තියෙන සාගර ජලය හා මුහුදු ජලය එතකොට අපි සාමාන්‍යයෙන් අපි රයිස් ලෙස ගණව තිනවා මේ 2 ගණනක් ඊළඟ ඉතුරු 0.01 පරිභෝජන ප්‍රයෝජන ගන්න පුළුවන් ජලයේ ප්‍රමාණය කියලා අපි කතා කරලා තියෙනවා මේ වෙනකොට ඒක නිසා කලින් කතා කරලා තියෙන ඔයගොල්ලෝ පුළුවන් එක ජලය දූෂණය වෙන විදිහ පොඩ්ඩක් මතක් කර ගන්නටක් දාලා කොහොමද ජලය අපවිත්‍ර වෙන්නේ ආ කොහොමද අපවිත්‍ර වෙන්නේ නේද විශේෂයෙන්ම පුතා මතක තියාගන්න කෘෂි රසායන ද්‍රව්‍ය නිසා ජලය දූෂණයට ලක් වෙන විනාශ වෙන නේද ඊළඟට ජලාශ වල අනවශ්‍ය දේවල් සෝදන්න ගියාම විද්‍යාවදී ඔයගොල්ලෝ ගිරගෙන තියෙන්නේ ජලාශි දනවාසි දේවල් සෝදන්න ගියාම නේද ජලයේ දහිත කර දේවල් සෝදන්න ගියාම ජලය අපවිත්‍ර වෙනවා නේද කර්මාචාරාලින් බැහැර කරන රසායන ද්‍රව්‍ය අපද්‍රව්‍ය ජලයට මුසුවීම වගේ ජලය අපවිත්‍ර වෙනවා ඊළඟ අපි කතා කරලා තියෙනවා මේ ඔබද එහෙමත් පුළුවන් නේද ඊළඟට නාගරික වශයෙන් ඔය කැලිකස්සල ගංගා ඇලදොල වලට උදාහරණවනේ එතකොට ජලය අපවිත්‍ර වෙනවා ඊළඟට ඔය නොදිරන විද්‍යාවේ ප්ලාස්ටික් ඊළඟට පොලිතින් වගේ දේවල් ජලයට එකතු වුනහම එමගින් උත් ජලය අපේ සායනපත් වෙන ජලයේ දූෂණය වන ආකාරත් ඔගොල්ලෝගේ රචනාව ඇතුලේ සාකච්ඡා කරන්නට මම අවශ්‍යයි. මොකද විද්‍යාවත් එක කතා කරන මාතෘකාවක් නිසා විභාගෙට පැමිණීමේ හැකියාව ඉතාම ඉහළ අගයක් ගන්නවා මේ රචනා මාතෘකාව ජල සම්පත සුරකිමු කියන එක. ඒකට විද්‍යාපතේ තියෙන ජල සම්බන්ධ මාතෘකාවත් එක සම්බන්ධ කරගත්තාම ඔයාලට මේක ලියන්න හරිම ලේසි. තාම ලේසි. ඒ නිසා මේ අපිට තියෙන 0.01ක් වූ පරිභෝජන කරන පුළුවන් ජලයේ ප්‍රමාණය රැක ගැනීම අපි අත්‍යවශ්‍ය වැදගත් කාරණාවක් බව මතක තියාගන්න විශේෂයෙන්ම අපිට පටන් ගන්න පුළුවන් රචනාව ජීවයේ ප්‍රයත්න රඳා පවතින සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයක් කියන කාරණාව අපේ ජීවයේ පවතින්නේ මේ ලෝකයේ පවතින්නේ ජලය නිසා ලෝකයේ ජීවයේ පවතින ජලය නිසා ඒකෙන් තමයි අපිට පටන් ගන්න පුළුවන් වැදගත්ම මාතෘකාව අපි සාකච්ඡා කර ගන්නට ඕනේ. ඉතින් විතර මම අයික් ඔය ටිකන කතා කරන්න යන්නේ නැහැ. මම ඔබට ආදර්ශ රචනා අධ්‍යයනය කරනවා වෙනවා. ඊළඟ රචනා මාතෘකාව ලියා ගන්න පුතාව තින්ට ඊළඟ රචනා මාතෘකාව ලියා ගන්න රචනා මාතෘකාව ලියා ගන්න. හරි ලියා ගන්න පුතා. පොතේ තියෙන මාතෘකාවක් නිරෝගී භාවය සඳහා
නිරෝගී භාවය සඳහා ආහාරවල වැදගත්කම. නිරෝගී භාවය සඳහා ආහාරවල වැදගත්කම. නිරෝගී භාවය සඳහා ආහාරවල වැදගත්කම. ආහාර කොයිතරම් වටිනවද කියන එකයි කියන්නේ. ඒක කලින් දුන්නා. දුන්නද? සැකිල්ලක් ලිව්වද අපි? සැකිල්ලක් ලිව නැස ගෙදරදි ලියන් එන්න කියලා දුන්නා. කරුණු ලියන්න කියලා නේද? කරුණු ලියන්න කියලා දුන්නේ මාට මතකයි. ඔව් කරුණු ලියන්න කියලා මාත් කිව්වා අපේ දරුවා කියලා. හරි. එතකොට දැන් ඒ සම්බන්ධයෙන් කරුණු හෙව්වද කවුරුවත්? ඔව් සර්. බවන් හෙව්වද? කවුද සෙව්වේ? සෙව්පෑ කිලිප කරුණු කියන බලන්න. මම ලිව්වා. කියන්න මම තාලිය ලිව්වා. ලිපේ පොඩක් කියව. කවුද කියන්නේ? සෑනුදි කියන්න. අනුදි කියරපු තාලිය පිටික. නිරෝගී භාවය සඳහා ආහාරවල වැදගත්කම. නිරෝගී ආහාර වසවිසෙන් තොර ආහාරයයි. වසවිසෙන් තොර ආහාර අපට දැකිය හැක්කේ කලාතුරකින්ය. අපි නව මෙලොව නිවසේදී වගා කර පරිභෝජනයට ගත හැකිය. වසවිසෙන් තොර එළවලු පළතුරු ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝග වළක්වා ගත හැකිය. නැවුම් පලාවර්ග ආහාරයට ගැනීමෙන් ඇස්පෙනීම දියුණු කරගත හැකිවේ. තිරිඟු පිටි උඳු පිටි වලින් සකස් කළ කෑම වර්ග ආහාරයට ගත් විට ශරීරයට අත්‍යවශ්‍ය ශක්තිය ලබා දෙයි. සුළු ලෙඩ රෝග පවා පොල්පලා කොත්තමල්ලි ආඩතෝට වෙනිවැල්ගට භාවිතා කරයි. එච්චරයිද? ඔව් සර්. ඔව් සර්. අනිත් අය එතකොට සර් කිමිට ලියන්න බැරි වුණා. කිමිත් ලිව්වේ? බවානි ලිව්වද? ඒ බවානි කරුණ ලිව්වද? බවානි මේ රචනාවේ නැහැ. ඒකනේ ලියන්න එපා නේද? පුතා මේ මාතෘකාවත් අපිට ආරම්භයක් විදිහට ඕනනම් ගන්න පුළුවන්. මිනිසාගේ මූලික අවශ්‍යතාවලින් වැදගත් එකක් තමයි ආහාර කියන තැනින්. මිනිසාගේ මූලික අවශ්‍යතාවලින් එකක් තමයි ආහාර කියන තැනින් අපිට මේක පටන් ගන්න පුළුවන්. ඒ නිසා එතනම ඒකෙන් අපිට මේක ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් නිරෝගී භාවය සඳහා ආහාරවල වැදගත්කමනේ මේක කියන්නේ. නිරෝගී භාවය. එහෙනම් ආහාර නැති වුණොත් හෝ ආහාර සාමාන්‍ය පරිදි නොගත්තොත් රෝගී භාවයට ලක් වෙන්න පුළුවන් කියන එක කියන්නේ. ඒ නිසා අපි මේකට කරුණු ටික අපි ලියමු ඉස්සරහදී. ආහාර ගැන කතා කරලා දැන් අනුදි ලියලා දැන් අනිත් අයත් ලියන්න ඕනේ. ඉතින් ලියන්න නැතුව මේකට තොරතුරු හොයාගන්න අමාරුයි. නේද? එතකොට අපි හැම වෙලාවෙම අපි ආහාර කියන එක මිනිසාගේ අත්‍යවශ්‍ය කාරණාවක්. ඔබ සාමාන්‍ය මිනිස්සු අපි ආහාර ගන්න කියලා කියන හොඳ කියමනක් තියෙන ප්‍රධාන ආහාර වේල තුනෙන් අපි ගන්න ආහාර වේල තුනයි. ඒකේ ප්‍රධාන ආහාරයකද ආහාරයේ බත් කියන එක තියෙනවා. ආහාර අපි වේල තුන ගන්න ඕන විදිහ උදාහරණකින් කියනවා. අපි උදේට කන්න ඕනේ මොන වගේද, රාත්‍රී ආහාරය ගන්න කවුරු වගේද, දවල් ආහාරය ගන්න කවුරු වගේද කියලා උදාහරණ සහිතව කියනවා. සාමාන්‍ය කියමනක් විදිහට කියනවා. පුතේ රෑට කන්න කියනවා කවුරු කනවා වගේ? ඉගන්නෙක් වගේ. ඉගන්නෙක් ඉගන්නෙක් වගේ. පුතේ රචනාවට ඕක එකතු කරනවා. රචනාව දැන් අපි රචනාවක කරුණු කියනොත් රසවත් විදිහනේ. එහෙනම් අපි කියන්න ඕන අන්න රෝගේ නිවල එකතු කළා. රචනාවට කොහෙද හරි ගලප ගන්න ඕන මේ ටික. උදේට ගන්න කියන්නේ කොයි වගේ? රජෙක් වගේ. රජෙක් වගේ. දවල්ට ගන්න කියන්නේ කොහොමද? සිටුවරයෙක් වගේ. ආ? සිටුවරයෙක් වගේ. නෑ. කීයක් වගේ? යකෙක් වගේ. රෑට ඉඟන්නෙක් වගේ කාලා, දවල්ට උදේට රජෙක් වගේ කාලා, දවල්ට යකෙක් වගේ කාලා කමක් නැහැ කියලා කියන්නේ.
යක් කන්න කියලා නෙමෙයි කියන්නේ යකෙක් වගේ කන්න. උඩට කන්න. හිතෙනවද? ඇයි මේ රෑට හිඟන්නේ කෝගේ කන්න කියන්නේ? රෑට දිරවන්න පහසු වෙන්නේ. අන්න හරි. අපි ගන්න ආහාර වලින් උපදවන පෝෂක ටික ශරීරය ඇතුලේ තැන්පත් වෙනවා. දවල්ට ගන්න ආහාර ඒ පෝෂක ප්‍රදේශ පෝෂක සම්පූර්ණයෙන්ම ක්ෂය වෙනවා, කැලරිස් ක්ෂය වෙනවා. නමුත් රාත්‍රි ගන්න ආහාර වලින් ලැබෙන පෝෂක පොටාස් ඒ පැය කීපය ඇතුලේ ශරීරය තැන්පත් වෙමින් තිබෙන නිසා ක්ෂය වෙන ක්‍රමවේදයක් නෑ. ඒ නිසා රාත්‍රි ආහාර අඩුවෙන් ගැනීම ශරීර සෞඛ්‍යයට හොඳයි. පොඩි කාරණා මම මතක් කර තව කීපයක් මතක් කළ බවක අවසන් කරනවා. ඊළඟ අපි ගත්තොත් පුතෝ සමහර වෙලාවට අපි මේ ගන්න ආහාර රටාව දැන් අපි 13 වෙනි පාඩමේ කතා කරන්නේ අපේ පැරණිගේ ආහාර රටාව කොහොමද කියලා නේද? පැරණිගේ ආහාර රටාව ගත්තොත් පැරණිගේ ආහාර රටාව අපි විශේෂයෙන්ම දැක්කා ඒ ආහාර මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් ආහාර කියන මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් ඔක ලියන්න මොන රචනාවට ආහාර මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් ඒ ආහාර වලින් මිනිස් මේ ලාංකීය අතීත ජනතාව බලාපොරොත්තු වෙච්ච කාරණා හයක් අපි කතා කරා. ආහාර වල අපි දැක්කා පෝෂණය තියෙනවා වගේ රචනාවකට ඔක එකතු කරන්න ඕනේ. ආහාර වල මොනවද තියෙන්න ඕනද? පෝෂණය තියෙන්න ඕන. ඊළඟට කරුණු හයක් ඇති මතක් කරගන්න. පෝෂණය මොනවද කරුණු හය? පෝෂණය තියෙන්න ඕන. තව ගුණය ගුණය තියෙන්න ඕන. ගුණය තියෙන්න ඕන. තව වර්ණය වර්ණය වැදගත්. ඊළඟට රස රස වර්ණයේ රසය අලංකරණය. කියන බලන හැම පෝෂණය තියෙන්න ඕන, ගුණය තියෙන්න ඕන, අලංකරණය තියෙන්න ඕන, වර්ණය තියෙන්න ඕන, රසය තියෙන්න ඕන. ඉතින් පෝෂණය, ගුණය, අලංකරණය, රසය, වර්ණය සුවද මේ අංග අපේ ආහාරතාවේ තියෙන්න ඕන අනිවාර්යයෙන්. ඒක තමයි අපි ආහාරයක් හොඳ ආහාරයක් විදිහට අපි සැලකන අපි ඔක ඉගෙන ගත්තේ 13 වෙනි පාඩම. අන්න 13 වෙනි පාඩමේ අපි රචනාවට එකතු කරනවා. ওই 13 වෙනි පාඩමේ තියෙන කරුණු අපි රචනාවට එකතු කර ගන්නවා. එතනින් අපි එකතු කරන පුළා ඒක කාරණාවක් තමයි අපි මේ කතා කරේ. උදේට අපි ගත්තොත් එහෙම අපි හැම වෙලාවෙම ස්වභාවික ආහාර වලට යන්න ඕන කියන කාරණාවත් ওই 13 වෙනි පාඩමේ මාතෘකාව ඇතුළේ අපි කතා කරනවා. හැම වෙලාවෙම අපි ස්වභාවික ආහාර වලට අවධානය යොමු කරන්නට ඕන. කෘත්‍රිම ආහාර හැකිතරම් අඩු කරන්න කියන එක. දැන් ආහාර හොඳ ආහාරතාවක් නැති වුණොත් නේද අපි කෘත්‍රිම ආහාර වලට මොනවද කෘත්‍රිම ආහාර කියලා කියන මොනවද පුතා? කෘත්‍රිම ආහාර මොනවද? නූඩ්ස්. ආ? නූඩ්ස්, රෝ නූඩ්ස්, ඔව් තව. පැටිස්, පැටිස්. ආ පැටිස් වගේ දේවල් නේද? බනිස් වගේ දේවල්, පාන් වගේ දේවල්, මැකරෝනි වගේ දේවල්. ඔව්. ඒ ආහාර වල විශේෂ ලක්ෂණයක් තමයි පුතේ ඔය කෘතිම ආහාර වල ස්වභාවික නොවන ආහාර වල තියෙන විශේෂ ලක්ෂණය තමයි ආහාර ජීර්ණය වීම ඉතා ඉක්මන් කරනවා. ඉතා ඉක්මනින් ආහාර ජීර්ණය කරලා අවසන් කරනවා. එතකොට නැවත නැවත ආහාර ගැනීම අවශ්‍යතාවය වැඩි වෙනවා. හැබැයි ආහාර පෝෂක පද පෝෂණ ගුණයක් නැහැ. හොඳ පෝෂදායි ආහාරයක අඩංගු වූ පෝෂක පදාර්ථ තියෙනවානේ. ඒකත් රචනාලි වෙනවා. මොනවද මෙතන හොඳ සමබර ආහාර වර්ග තියෙන පෝෂක පදාර්ථ වර්ග? කාබෝහයිඩ්‍රේට් හරියට හරි කාබෝහයිඩ්‍රේට් තියෙනවද තව? ප්‍රෝටීන් ප්‍රෝටීන් තියෙනවද? දැන් ඕව රචනාවෙත් ලියෙන්න ඕනේ හොඳේ ප්‍රෝටීන් තියෙනවද තව? ලිපිඩ ලිපිඩ තියෙනවද? විටමින් තියෙනවද? ඛනිජ ලවණ තියෙනවද නේද? ඊළඟට ජලය. දැන් අපි වේලිච්ච ආහාර වලට අපි ජලාංශ අඩංගුවා, ජලය අඩංගුවා, ඒත් ජලාංශ අඩංගුවා ආහාර වෙන්න ඕන. ඒකෝර මේ ආහාරයත් එක්ක අපි මේවා අපිට ගන්න පුළුවන් ක්‍රම නේද? බත් වල නේද? ඊළඟට ආහාරය අපි දන්නවා බත් පිඟානේ ක්‍රමවේදයක් තියෙන 100 ගාණක් තියෙනවා නේද? ඒ ආහාරය ඇතුලේ ඔළු තියෙන්න ඕන. අපි ආහාරයේ ටික පළතුරු වර්ග ටික තියෙන්න ඕන. කොළ වර්ග තියෙන්න ඕන. කිරි බිත්තර, මස්, මාළු මේ හැම දෙයක්ින්ම සමබර ආහාරයක් තමයි. අන්න අපිට පෝෂක පදාර්ථ ඉතු කර ගන්න පුළුවන් අවස්ථාව. මේ පෝෂක පදාර්ථ ඒකතු කර ගන්න පුළුවන්නේ. අපි හැදලා ඒකතු කර ගන්න පුළුවන්. ඒක කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින්, ඛනිජ ලවණ, ජලය අඩංගු ආහාර, ජල අඩංගු මේ වගේ දේවල් අපේ ශරීරයට අවශ්‍යයි. සම්බර ආහාර වෙලක් ගන්න. ඒව ගන්න පුළුවන් අපිට පළතුරු වලින්, එළවලු වලින්, කොළ වර්ග වලින්, කිරි, බිත්තර, මස් මාළු වගේ ආහාර වලින් මේ අවස්ථාව අපිට ක්‍රමානුකූලව ඉතු කර ගන්න පුළුවන්. ඉතින් මේ අපි කිව්ව කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර මොනවද, ප්‍රෝටීන් තියෙන ආහාර මොනවද, ලිපිඩ තියෙන ආහාර මොනවද,
විටමින් වැඩිපුර තියෙන ආහාර මොනවද? ඛනිජ ලවණ තියෙන ආහාර මොනවද? ආදී ලෙස ආහාරවල තියෙන පෝෂක පදාර්ථ අපි දැනගෙන ඉන්නවා. විද්‍යාවට ගන්නව නේද මේ ටික? ඔව් සර්. ඒකනේ ඉතින්. අන්නේ කනේ ඉතින්. ඔන්න බලන්නකෝ විද්‍යාවට ඉගෙන ගන්න දේවල් රචනාවට ලියන්න ඕනේ ඉතින්. ඔයාට මේ රචනාව ඇතුලේ නිරෝගී භාවය සඳහා ආහාර වැදගත්කම කියන එකේදී ගන්න ආහාරවල තියෙන පෝෂක පදාර්ථ ටික නොලිය මේ රචනාව සාර්ථක රචනාවක් වෙන්නේ. ඒ පෝෂක පදාර්ථ ගන්න නම් ධාන්‍ය වර්ග, එළවලු වර්ග, පළතුරු, කොළ වර්ග, කිවි, බිත්තර, මස් මාළු වගේ දේවල් එකතු කර ගන්න ඕන කියන එක ඔයාට අමතක කරන්න බෑ. ඊළාට විශේෂයෙන් බත් අර ධාන්‍ය වර්ග අපි ගත්තොත් එහෙම අර ධාන්‍ය වර්ග වගේම කෙලි සහිත තන්තු වැඩි ප්‍රමාණයක් තියෙන ආහාර ගන්න කියන මොකද ඒවා ටිකක් ඉක්මනින් දිරවීමට ලක් වෙන්නේ ක්‍රමානුකූලව තමයි අපේ ශරීරය ලැබෙන්නේ දිරවලා. ඉතින් ඒවා ඉතා වැදගත් අර ක්ෂණිකව ජීවන ආහාර වලට වඩා. ඉතින් අපි ආහාර මගින් අපේ ශරීරයේ තියෙන සීනි ප්‍රමාණය, කොලෙස්ටරෝල් වගේ මට්ටම ටිකක් අවුඩු කරගන්න පුළුවන්. අන්න අර මොකද ඒවා ඉක්මනින් ශරීරය අවශ්‍ය ශුන්‍ය කරගන්න නැති නිසා ඒවා සමබර කරගන්න පුළුවන්. එතකොට තව විදිහට අපි ගත්තොත් එහෙම හරිද? ප්‍රෝටීන් බහුල ආහාර වල හඳුනගෙන ප්‍රෝටීන් බහුල ආහාර තමයි ශරීරයට ඉතුරු කරගන්නට ඕන. ඒකට තමයි අපි මේ අවස්ථාවේ ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ. මොනවද පුතා ශරීරයට අහිතකර ආහාර? රෝල්ස් පැටිස් වගේ කේක්. ආයෙවා. ගන්න ආහාර ලරම් වීට දේවල් වලින් අඩු වෙන්න ඕන මොනවද? සර් මොකද්ද? ගන්න ආහාර වල හැකියතරම් අඩු විය යුතු දේවල් තියෙනවා. මොනවද අඩු වෙන්න ඕන? ගන්න ආහාර වල අඩු වෙන්න ඕන දේවල්. බබුද? අන්න හරි. මෙන්න මේ බබුද. අපි සාමාන්‍යයෙන් අපේ ආහාර වල වැදගත්ම කාරණාවක් තමයි බබුද. ලුණු පුළුවන් තරම් ආහාරය අඩු වෙන්න ඕන. ලුණු අඩු වෙන්න ඕන. සීනි අඩු වෙන්න ඕන. ලුණු සීනි පුළුවන් තරම් අඩු වුණොත් අන්න අපිට අර අධික තරබහරු භාවයේ සුලතාවය වගේ තියෙන ලක්ෂණ අඩු වෙන්න පුළුවන්. එතකොට මේවා මේ ලුණු වලින් සීනි වලින් දියවැඩියාව ඇති කරනවා. හෘද රෝග හදනවා. පිළිකා වගේ දේවල් හදනවා. වර ග්ලූකෝසනික ආහාර වලින් ඒවා වැඩි කරනවා. ගැඹුරු තෙලේ හොඳට බෙදලා ගන්න නේද? එකම තෙලේ කීපතාව බෙදලා ගන්න ආහාර වලින් පිළිකාකාරක භාවය වැඩි කරනවා. සාන්නේවට විශේෂ අවධානයක් අපි ගන්න ඕනේ. ඒ වගේම අර අපි කියනවා අර තිරිඟි පිටි පාම් පිටි කියලා අපි කියන්නේ පාම් හදන නිසානේ. පාම් පිටි කියන්නේ පාම් පිටි නෙවෙයි ඒක නම තිරිඟු පිටි. ඔය තිරිඟු පිටි වලින් ඉස්සරික ආහාර වැඩිපුර හදන්නේ. ඉතින් තිරිඟු පිටි වලින් ගන්න ආහාර ගත්තහම මොකද වෙන්නේ? තිරිඟු පිටි වලින් ගන්න හැදුව ආහාර ගත්තහම මොකද වෙන්නේ අපේ ශරීරෙට? සෑ අදින මොටෝත් හරිනේ. හරියට හරි අදින මොටෝ හරියට බලන්න. පුතා අර තිරිඟු පිටි වගේ ඒවායෙන් හදන ක්ෂණික ආහාර වලින් අපේ ශරීරයේ අපේ අපේ ස්වභාවයට වඩා මහත් වෙන ස්ථූලතාවය ඇති වෙනවා. දියවැඩියාව හැදෙනවා. ආහාර මාර්ගය අස්ති රෝග පවා හැදෙන්න පුළුවන් ඒකේ. ඒ නිසා ඒක පොඩ්ඩක් විශේෂ අවධානය ගන්න. ඒ වගේම අපිට තියෙනවා පරිස්සම් වෙන්න ඔය කඩෙන් ගන්න ආහාර වලදී හැකිතරම් කෘෂි රසායන වර්ග රසායනික පෝර වලින් අඩු ස්වභාවික ආහාර වලට අපි යොමු වෙන්න ඕනේ. වර්තමාන ටිකක් අමාරු මේක කරන්න. විශේෂම කෘෂි රසායනික ද්‍රව්‍ය අවම වෙච්ච රසායනික පොහොර අවම වෙච්ච ආහාර සොයා ගැනීම එතරම් ලේසි නෑ. ඒක අමාරුයි. නමුත් අපි උත්සාහ කරනවා ගොඩාක් ආහාර පුළුවන් හැම ආහාරයක්ම ගෙදර හදාගන්න පුළුවන් වෙනවා හදන්න. එළවලු කීපයක් අපිට ගෙදර වගා කරන්න බැරි නේ. පලාකුළු වර්ග කීපයක් අපිට ගෙදර වගා කරන්න බැරි නේ. කරන්න පුළුවන් අපිට. නේද? කුළු බත් ටික හැම වෙලාවෙම නිවසේම හදාගන්න බැරි කමක් නෑ අපිට. ඉවෙන් අපිට නම් හොඳ ආහාර රටාවකට නැත්නම් පෝෂ්‍යදායි නැත්නම් අපි කියන නිරෝගී භාවය රැක ගන්න පුළුවන් ආහාර රටාවකට අපි අවධානය යොමු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවා අපි කරන්න ඕන කළොත් අපිට එහෙම අපිට අපේ අවශ්‍යතා ඉටු කරන්න බෑ. ඉතින් මුදා ආහාර නිරෝගී භාවයට ආහාර අවශ්‍යයි. ඒ ආහාර වල ඉති පෝෂණ තියෙනවද? පෝෂණ නැති වුණොත් කොච්චර ආහාර ගත්තත් වැඩක් නෑ. ඒතරත් විවිධ ආබාධ වලට අපිට ලක් වෙන්න තියෙනවා. ඒවත් ගැනත් අපි අවධානය යොමු කරන්න ඕන. ආහාර අඩුනහම පෝෂණ ඌනතා ඇති වෙනවා. පෝෂණ ඌනතා නිසා ඇති වෙන තත්ත්වයන් තමයි ওই මන්ද පෝෂණය වගේ දේවල් ඇති වෙනවා. නේද? ඊළඟට අපේ ශාරීරික ප්‍රතිශක්තිකරණය අඩු කිරීම කරනවා ආහාර අඩුනහම ආහාර වල අඩු භාවයක් තියෙනවා. ඉතින් මේවත් අපි අවධානයට ගන්නට අවශ්‍යතාවය තියෙනවා. මේ මම කී ටිකක් කතා කරේ. ටිකක් කතා කරේ. ඉතින් ආහාර නොගත්තහම අපේ
විශේෂයෙන්ම අපි අපේ අපේ කැම්ප් එක ගන්න උනවා කියන උන නැති කාරණාත් මේක අවධානය ගන්න. මම මේක සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට ඉස්සරහින් කරුණු ටිකක් තව දාන්නම්. ඔයගොල්ලෝ කරුණු එකතු කරන්න ඕන. එකතු කරනකොට බදා එළියෙන් කරුණු ගන්නට වඩා කෙමෙත් මතක තියාගන්න. ඔයා ඉගෙන ගන්න විෂයකින්ම කරුණු එකතු කරනවා. මම දැන් කියවනේ ජල සම්පත ගැන විද්‍යාවට ගන්නවා. නිරෝගී භාවය සඳහා ආහාර කියන එක විද්‍යාවට ගන්නවා. ඒවා කරුණු ගන්න. ඒ කරුණු අරගෙන අපි මොකක් කරන්න ඕනද? රස කරන්න ඕන. රස කරලා දෙන්න ඕන රචනාව. විද්‍යාවේදී රසයට දෙන්නේ දෙන්නේ. විද්‍යාවේදී දෙන්නේ ගුණේන්තර විද්‍යාවදී බලන්න. රචනාවකදී අපි ගුණ කරුණු ටික අරගෙන රස කරලා දෙන්න ඕන. රස කරන්න තරම් අපි භාෂාව රසවත් පාවිච්චි කරන්න අපිට පුළුවන් ප්‍රස්තාපිත පාවිච්චි කරන්න පුළුවන් විවිධ කියමන් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් කවි ගීත වගේ කොටස් පාවිච්චි කරන්න. මේ ඔක්කොම පාවිච්චි කරන්න කියලා එක නෙවෙයි කියන්නේ. නමුත් අපිට පාවිච්චි කරන්න පුළුවන් කම තියෙනවා. ඉතින් රචනාව ඔය රචනාව ගිනවත් ඔයගොල්ලෝ අවධානය යොමු කරන මේ රචනාවත් අපි කතා කළ යුතු රචනාවක් විතරයි අපි අවධානය යොමු කරන්න ඕන රචනා මාතෘකාව. හරි. එහෙනම් මම උතරින් රචනා සම්බන්ධ කාරණාව අවසන් කරනවා. ඒක රාජි මම ඔයගොල්ලන්ට අදාළ කරුණු ටික දෙන්නම්. ඒක රෝගේ සම්පාදනය කරලා තියාගන්න. රචනා මාතෘකා දෙකයි අපි ඊළඟට තව තියෙනවා පස්සේ කතා කරන්න. අපි යමු ව්‍යාකරණ වලට. 14 කවි ඉවර කරපු අය 14 අර අභ්‍යාස කරලා තියෙනකොට අවබෝධය රචනා කවි ඉවර කරපු අය කවි ටික පාඩම් කරලා ඉවරලා ඒක ලියන්න ඕනේ. ඒක අපි කතා කරලා තියෙන මාතෘකාව 14 කතා කරලා ඉවර කළා තියෙනවා. මට කාට හරි පුළුවන්ද මේ ප්‍රධාන මාතෘකාව ඉදලා ওই අනුමාතෘකාව අවසාන අනුමාතෘකාව දක්වා මාතෘකාව කීපයක් නිකන් මතක් කරන්න. කාලය කියන එකනේ අපි අන්තිමට කතා කරලා තියෙන්නේ. කාලෙට කලින් මොකද්ද කතා කරේ? ඊට කලින් මොකද්ද කතා කරේ කියලා දෙක තුනක් කියන බලා. ලිංග ભેද. ඔව්. ඒ පුතේ. ලිංග ભેද. ලිංග ભેදේ කතා කරා තව. වචන ભેද. හා? පුරුෂ ભેද. පුරුෂ වචන ભેදේ පුරුෂ ભેදේ දෙකම කතා කරලා නේද? වචන ભેදයක් කතා කරලා නේ තියෙන්නේ. වචන ભેදේ කතා කරා, පුරුෂ ભેදේ කතා කරා, ලිංග ભેදේ කතා කරා. ඊළඟට ලියලා තියෙන්නේ මොකද්ද මාතෘකාව? කාල ભેදේද? ඔව් සර්. ආ කාල ભેදේ. ආ මට කියන්න මම කියනයි කියන්න හොඳේ. යමු කියන ක්‍රියාපදයේ අනුදි මට කියන්න. යමු කියන ක්‍රියාපදයේ වචන ભેදය පුරුෂ ભેදය කතා කර තුන්වෙනි එක ලිංග ભેදය. ලිංග ભેදය මට කියන්න ඕනේ මේකේ වචන ભેදය මොකද්ද, පුරුෂ ભેදය මොකද්ද, ලිංග ભેදය මොකද්ද කියලා. වචන ભેදය මොකද්ද? වචන ભેදය බහු වචන. බහුවචනයි. පුරුෂ ભેදය ප්‍රථම පුරුෂ. ආ ප්‍රථම පුරුෂ. උත්තම පුරුෂ. උත්තම පුරුෂ. ලිංග ભેදයක් තියෙදි පුතාව යනදි මේකේ. නැස. ලිංග ભેදයක් නැහැ. 6 වසර කියලා ගන්න අපිට ලිංග ભેදයක් නැහැ. මේ කුසස් අධ්‍යාපනයේදී අපි ඉගෙන ගන්නවා මේක. යමු කියන එක අපි කියනවා සාධාරණ ලිංග පදයක් කියලා. සාධාරණ ලිංගයට අයිති කර ගන්න පුළුවන්. මොකද පොදුවේ ස්ත්‍රීලිංග පුරුෂ ලිංග අපසක ලිංග කියන එකකටවත් අයිති නොවන්නේ සායක ඉස්තර අවශ්‍ය කරන්නේ. ඊළඟට මට කියන්න භවානි නටහි ක්‍රියාපදයේ වචන ભેදේ පුරුෂ ભેදේ කියන්නේ ලිංග ભેදේ ඔන්නේ. වචන ભેදේ මොකද්ද පුතා? නටහි ඒක වචන. ආ ඒක වචනය. හොඳයි. පුරුෂ ભેදේ මොකද්ද පුතා? මධ්‍යම පුරුෂ. ආ මධ්‍යම පුරුෂ. මධ්‍යම පුරුෂය. හොඳයි. ලිංග ભેදයක් තියෙන බව නේ මේකට? නෑ. ඔව් අපි ඕන අපිට කියන බා සාමාන්‍ය ලිංග කියලා. නමුත් අපි ඒක සාමාන්‍ය කියන්නේ නැහැ. සයවත් නේ අපි අහන්නේ නැති නිසා. හරි. ඊළඟට කෙමිත් කරති කියන ක්‍රියාපදයේ වචන ભેදේ පුරුෂ ભેදේ කියන පුතා.
වචන වේදේ බහු වචනයි. බහුවචනයි. ප්‍රථම පුරුෂයි. ප්‍රථම පුරුෂයි ලිංග ભેදයා නැහැ. නැහැ. භවානි ගැයූ ආය වචන ભેදේ පුරුෂ ભેදේ ලිංග ભેදේ කියන්නේ ගැයූ ආය. ඒක වචන. එක වචනයි. ප්‍රථම පුරුෂ. ප්‍රථම පුරුෂයි. ලිංග ભેදය. ස්ත්‍රීලිංග. ස්ත්‍රීලිංගයි. අනුදී. නැටුවේ. වචන බේදේ එක වචනයි. ඒක වචනයි. පුරුෂ බේදය ප්‍රථම පුරුෂයි. ප්‍රථම පුරුෂයි. ලිංග බේදය පුරුෂ ලිංගයි. හිමයි. කිමිත්. නතන්නේ යනි කිමිත්. වචන බේදය ඒක වචනයි. ඒක වචනයි. පුරුෂ බේදය මධ්‍යම පුරුෂයි. මත් ආ චෝරද මධ්‍යම පුරුෂය කියලා. මධ්‍යම පුරුෂ පුරුෂයි. නම් ඔබට මධ්‍යම පුරුෂ නම් අනිවාර්යෙන් අවසන් වෙනවා කොහොමද මේ අනුදි? මධ්‍යම පුරුෂ නම් මධ්‍යම පුරුෂ නම් ගී ප්‍රත්‍යයෙන් හරි හුයන්නෙන් හරි අවසන් වෙන්න එපායි. උත්තම පුරුෂ නම් යන්නෙන් හරි මුයන්නෙන් හරි අවසන් වෙන්න එපායි. අනිත් ඕන විදිහකට අවසන් කළා නම් ඒක ප්‍රථම පුරුෂයයි කියලා මතක තියාගන්න. මට කියනපුතා මේ කෙමෙක් මේක මොන ලිංගයිද? ශ්‍රීලිංගයි සර්. ශ්‍රීලිංගයි. ශ්‍රීලිංගයි. හොඳයි. එතකොට අපි අලු ඉතුරු කාරණාව කතා කරලා අවසන් කරමු. ක්‍රියාපදයක තියෙන ඊළඟ ලක්ෂණය තමයි කාල ભેදය. කාල ભેදය අපි ගත්තොත් ක්‍රියා සුද්ධ කියා ක්‍රියා ක්‍රියාපදයක් තනි කරලා ගත්තොත් කාල තුනයි. ක්‍රියාපදයක වාක්‍ය දෙන ආකාරය ගත්තොත් කාල දෙකයි. ක්‍රියාපදයක් අපි ගත්තොත් එහෙම වාක්‍යකයේ දෙන විදිහට ගත්තොත් ක්‍රියාපදයක් කාල දෙකයි නියෝජනය කරන්නේ. අතීත කාල සහ අනාගත කාල. ක්‍රියාපදයක් අපි ගත්තොත් එහෙම ක්‍රියාපදයක් තනි කරලා ගත්තොත් ඒකේ අපිට කාල තුනක් තියෙනවා. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් ක්‍රියාපදයක් තනි පදයක් විතර ගත්තොත් අතීත කාලය තියෙනවා. අතීත කාලයේ තියෙනවා. වර්තමාන කාලයේ තියෙනවා. ඒ වගේම ක්‍රියාපදයක් අනාගත කාලය කියලා ගන්න පුළුවන්. අනාගත කාලය. මේකෙදි අපි මෙන්න මේ කාල දෙකට අදාළ ක්‍රියාපද වාක්‍යයක ලියනවා අපි සලකන්නේ අනතීත කාලය කියලා. වාක්‍යයක තියෙනකොට කියන්නේ අනතීත කාලය කියලා. මේකට විතරයි අතීත කාලය කියලා කියන්නේ. එතකොට අපි ගත්තොත් අතීත කාල වාක්‍ය තියෙනවා අනාගත කාල වාක්‍ය තියෙනවා. ක්‍රියාපද ගත්තොත් අතීත කාල ක්‍රියාපද තියෙනවා වර්තමාන කාල ක්‍රියාපද තියෙනවා අනාගත කාල ක්‍රියාපද තියෙනවා. මම මේ කිව්ව දේ තේරුම් ගන්නද? ඔව් සර්. හොඳට හදන්න. මම ආයෙම මතක් කරන්න. මේ බලන්න. වාක්‍ය විදියට ගත්තොත් අතීත කාල වාක්‍යයයි අනාගත කාල වාක්‍යයයි කියලා වාක්‍ය රටාව කාලයනෝ වාක්‍ය වර්ග දෙකයි තියෙන්නේ. හැබැයි පුතා ක්‍රියාපද විදියට ගත්තෝ අතීත කාල ක්‍රියාපද වර්තමාන කාල ක්‍රියාපද අනාගත කාල ක්‍රියාපද කියලා වර්ග තුනක් තියෙනවා. මේකට හේතුව මෙහෙමයි. මම මෙන්න මෙහෙම කියනවා. ඔහු ගමට ගියේය. ඔහු ගමට ගියේ කියන එක අතීත කාල වාක්‍යයක්ද පුතා? ඔහු ගමට ගියේ කියන අතීත කාල වාක්‍යයක්.
තනි කරලා ගත්ත ක්‍රියාපදයට අතීත කාලය. නිසා අතීත කාල වාක්‍යයක් බවට පත් වෙනවා. මට මේක මෙහෙම ලියන්නත් පුළුවන්. ඔහු ගමට යයි. ඔහු ගමට යයි කියලා අපි කියනවනේ. දැන් මේක වර්තමාන කාලයයි. ඕනනම් අපිට මේක පුළුවන් යන්නේ කියලා කියන්න. මෙතනද අපි දානවා ඔහු ගමට එක්වහම දැන් යන එකක් වෙන්නේ නැති. ඕනනම් අපිට මේක මෙහෙම කරන්න පුළුවන් හෙට කියන උපකාරක නිපාත පදයකට කරන්න පුළුවන්. දැන් මේ වාක්‍ය වර්තමාන කාල නෙවෙයි මේක අනාගත කාලය. ඔහු හෙටයි යන්නේ. අනිවාර්ය වාක්‍යයකට ආවම වෙනස් වුණා. කාලය වෙනස් වුණා වාක්‍යයකට ආවෙන් පස්සේ. දැන් මේ අනුසිත කාලය කියන්නේ මෙන්න මේ රටා. හරිද? හරි. එහෙනම් මම කොතනින් අවසන් කරනවා. අපි බලමු. කොතරම් මෙහෙම ලියන පුතා. උදාහරණ වාක්‍ය කීපයක් විතර අපි හිතමු. අවුදේ අර මේ සර් මේ මේ වගුවක් ගන්න කියලා. ඔව් වගුවක් ගන්න දියලා මම තියාගන්න පුතා මම පොඩ්ඩක් බලන්න. ඔක ඔක පුතා ව්‍යාකරණ මියුස් එක පොඩ්ඩක් පෙන්වන්න මේ කෙවි. කාල ભેදේ ටීචර්. ඔව් කාල ભેදේ. මේකද? හරි. අන්න හරි. ඔව්. එහෙනම් හරි. උදාහරණ වාක්‍ය දෙක තුනක් අපි ලියමු දෙන්න. අවුලියා ගන්න ඕන. මෙහෙම ලියන්නේ. අර මම ලිව් එකම ලියන්නකෝ. ඔහු ගෙදර ගියේය. මෙතන ලියන්න. ඔහු ගෙදර ගියේය. ගෙදර ගියේය යයි. ඔහු ගෙදර ගියේය යයි. ඇලිරත් දාලා යන්න. ඔහු ගෙදර ගියේ කියලා ලියලා ඇලිරත් දාන්න. ඊළඟට ලියන්න යයි කියලා. ආයෙ ඇලිරත් දාලා ලියන්න යන්නේය කියලා. ඔහු ගෙදර ගියේ ඇලිරක් යයි අයලිරක් යන්නේ. පුතා ওই වාක්‍ය ලියන්න ඕගොල්ලෝ ඈ කියන එක දාලා ওই වාක්‍යෙම ලියන්න ওই විදිහටම කාල තුනේ. ඈන දාලා කාල තුනේම ලියන්න ওই වාක්‍ය. ලියලා කියන්ටක් ගාලා. ওই වාක්‍යෙම ඈ ඈ දාලා ලියන්න ඈ. හරි. ඔයාගේ ජූනි ජූලි නිබන්ධ මට ඉස්සෙල්ලා කියලා ඉන්න වාක්‍ය. අනුදි ලිව වාක්‍ය කියන්න. ගෙදර ගියාය යයි යන්නේය. කෙනෙක් කියන ලියපු වාක්‍ය. ඈ ගෙදර ගියාය යයි යන්නේය. භවනි කියන්. ඈ ගෙදර ගියාය යයි යන්නේය.
ඔයාගේ ජුනි නිබන්ධනය ගන්න මනින් ගන්න කිත්තු කරන්න ජුනි නිබන්ධනය මෙන්න මේ පිටුව පෙරලා ගන්න පිටුව අංක විදිහට ගත්තොත් අත වගේ මට මතක නෑ කරන්න කිව්ව විදිහ මට මතක නෑ හරියටම නමුත් මෙන්න මෙහෙම එකක් තියෙන එක පෙරලා ගන්න පුළුවන් පිටුව අංක 7 අගින් තියෙන මේක යා කරන්න බලන්න පුතා කරලා නෑ නේද මේ අභ්‍යාස කවුරුත් යා කරන්න ඕක ඉක්මන් කරලා මේ ටික මම ඔයගොල්ලන්ට කරන්න කියලා ඇත්තේ මේ නිබන්ධනේ හරිද පුතා ඒ නිබන්ධනේ මුල තියෙන සේරම කරන්න මේ වාක්‍ය වාක්‍ය ඒ පුතේ මේ නිබන්ධනේ අර 10 වෙනි පාඩුව දාලා සියල්ල කරලා තියන්න මෙන්න මේකේ මේ ටික මම කරන්න කියලා කිව්ව ඔයගොල්ලන්ට දැන් කරන්න මෙන්න මේක මනින් කරන්න බලාගෙන ඉන්න මවන් නිබන්ධනේ තියද? ඕසර් කෙමෙත් ඉවරද? නෑ සර්. ටයිප් මතක. ඔය ඔයගොල්ලෝ Thank you.
හරි නම් හරි කියන පුතා. හරි සර්. හරි සර්. හරි සර්. හරි ඒක මම කතා කරනවා ඊළඟට මේ ටික ගෙදරදි කරන්න ඕන. හරිද? ගෙදරදි කරන්න ඕන. හරි කියම් බලන පික් මං කළා උත්තර ටික මේ කපටි කියන එකද සමාන පදේ මොකද්ද වංක වාංක කියන එක විවිධ කියන එකට විවිධ නොයේ මොකද නොයේ නොයේ නොයෙක් කියන එක හරි ඊළඟට අන්තරාය අනතුර 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 කුරුල්ලන් විහිසඟු විහඟුන් විහඟුන් විනාශය වියසනේ විනාශය ව්‍යසනය ඊළඟට පුදුමය විස්මය විස්මය විහාටු පියාපත් ව්‍යාපත් කොපුවක් කෝෂයක් කෝෂ බිත්තර බීජය බීජ 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 ඊළඟට හීම් සිහින් සිහින් කියන එක හරිද ලේසි එකක් ඊළඟට ඔයා මෙන්න මේක පුතින් හොයලා ලියන්න මේ මෙන්න මේ කොටස පුතින් හොයලා ලියන්න අභ්‍යන්තර අතුරු නොමල අසමාන මහන මහනනේ ඔය මහත වෙන්න ඕන මගේ මතකෙන් හරිනම් ඊළඟට අවිශ්වාස අවංක ඇතිව නිවැරදි උඩ කියන දැන් නෙවෙයි මේක gederedi ලියන්නට ඕන gederedi සොයලා පුතින් හොයලා ලියන්නට ඕන හරිද අපිට තව එක ව්‍යාකරණ මාතෘකාවයි තියෙන කතා කරන්නේ. ඒ මෙන්න මේක. මෙන්න මේ ව්‍යාකරණ මාතෘකාව විතර අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ දෙවෙනි වාරයට දාලව. ඒ නිසා අපි එක පොඩක් අවධානයට ගමු බලන්න විරාමය කියලා කියන්නේ නවතිනවා කියන එක. විරාමයක් නැවතීමක් ගන්න. නැවතීමක් ගන්න. ඒක මේක කතා කරනකොට ලේඛනයේදී විරාම ලක්ෂණ පාවිච්චි කරනවා. කතා කිරීමේදී මේක අපි කරන්නේ හඬ උත්පාද කරලා. ඒ වගේම ලේඛනයේදී ඒ සඳහා විශේෂ සංකේත භාවිතා කරලා තමයි මේ විරාම ලක්ෂණය හඳුනා ගන්න විරාම ලක්ෂණ පාවිච්චි කරන්නේ බලන්නකො මෙන්න මේ දෙකේ අර්ථය ඔහු මරන්න එපා බේරෙන්න බේරන්න ඔහු මරන්න එපා බේරන්න අර්ථ දෙකක් භවානි මොකද්ද මේ පළවෙනි වාක්‍යයේ කියන අර්ථය මොකද්ද ඒ භවානි අනිදි මේ වාක්‍ය දෙක අතර වෙනස කියන්නේ අනුදි සර් පළවෙනි එකේ ඔහු මරන්න කියලා පොඩ්ඩක් ඉඳලා එපා බේරන්න කියනවා. ඊට පස්සේ දෙවෙනි එකේ ඔහු මරන්න එපා චුට්ටක් කියලා ඉඳලා බේරන්න. එහෙම මෙතන මේ මුද්‍රණ දෝෂයක් තියෙන පුතා කවාව නෙමෙයි ඔතෙන් දෙන්න ඕන තිත ඔහු මරන්න කියන තැනට තිත තියන්න ඔහු මරන්න එපා කියන තැනට තිත තියන්න පුතාව කයින් කළා දැන් කියන්න අනුදී මොකද්ද මේකේ අර්ථය
කමාව අයින් කළ තිත තියන්න තිවහම අර්ථය මොකක්ද? ඔහු මරන්න කියනවා, එපා බේරන්න කියනවා. බේරන්න එපා. ඒ කියන්නේ යාව මරන්න කියලා එකකින් කියන්නේ නේද? දෙවෙනි එකේ මොකද්ද කියන්නේ? ඔහු මරන්න එපා, බේරන්න කියනවා. ඔහු දැන් පළවෙනි එකෙන් කියන්නේ යාව මරලා දාන්න කියලා. දෙවෙනි එකෙන් කියන්නේ යාව මරන්න එපා කියලා. බලන්න විරාම ලක්ෂණ නිවර්තන යෙදුවාම ආපු ස්වභාවය. ඔයාට 6 වසරේ ඉගෙන ගන්න තියෙන විරාම ලක්ෂණ කීපයක් මම මෙතනදී මතක් කරලා යනවා. මේ තියෙන පළවෙනි විරාම ලක්ෂණය වාක්‍යක බහුල වුණ දක් ලැබෙන ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම රචනාවක ප්‍රායක ලේඛනයක අත්‍යවශ්‍යම අඩංගු කළ විරාම ලක්ෂණය අතපස කරන්නේ නැතුව වාක්‍යක අවසන් කළ තැනින් දෙන තිත තනි තිත නැත්නම් නැවතීමේ තිත කියලා අපි මේකට කියනවා. දැන් මේවා ළමයි ඉගෙන ගෙන ගණිතී අවසන් කළ දෙන තිත කියලා ගුරු කෙනෙක්ගේ තිත කියලා දෙනවා. ඒ වගේම ඕගොල්ලෝගේ පෞද්ගලික නම් කෙටි කරනකොට නේද? දැන් උදාහරණයක් BMW මෙතන වැරදි පුතා. හොඳේ මෙතන හදාගන්න B කියන තැනට තිතක් එන්නවනේ, M කියන තැනට තිතක් එන්නවනේ, W කියන තැනට තිතක් එන්නවනේ. මේකේ එතන තිත අඩුයි. ඒ තිත තියාගන්න මෙතෙන්ට SRD බණ්ඩාරනායක එක හරි. ඊළඟට වචන කෙටි කොට දක්වන ලංගම කෙටි කොට දක්වන කොටත් මෙන්න මේ විදිහට තිත තියනවා කියන එකක් තියෙනවා. අවුරුදු මාස දිනාදී දක්වන කොටත් අපි තිත තියාගන්න ඕනේ. මොකද අවුරුදු මාස දින දක්වද්දී ඇලිරෝ කෙටිර පාවිච්චි කරන්න බෑ කියන එක අත්‍යවශ්‍ය වෙන දශම ස්ථාන දක්වන්න අපි තිත පාවිච්චි කරනවා. බලන අවස්ථාව පහ නැවත මතක් කරනවා. වාක්‍යයක බහුලව දක්වන වාක්‍ය අවසාන කිරීම සඳහා පාවිච්චි කරන එක තමයි එකක්. වාක්‍යයක් අවසන් කරන්න තිත පාවිච්චි කරනවා බහුලවම. ඒ වගේම නාමපද නාම කෙටි කරන්න නම් කෙටි කරන්න පාවිච්චි කරනවා. ඒ වගේම වචන කෙටි කොට ලියන්නත් අපි මෙන්න මේ විදිහට තිත භාවිතා කරනවා. වචන කෙටි කොට ලියන්න තිත භාවිතා කරනවා. ඒ වගේම අපි හතර අවුරුදු මාස දිනාදී දක්වනකොට ඒකෙත් අපි මෙන්න මේ විදිහට කෙටි කර දක්වන්න මේක පාවිච්චි කරනවා. දශම ස්ථාන දක්වන්නත් අපි මේ විදිහට පාවිච්චි කරනවා. එතකොට වාක්‍යක අවසානයේ දැක්වීම, පුද්ගල නාම කෙටි කර දක්වන එක, ඊළඟට වචන කෙටි කර දක්වන එක, ඊළඟට අවුරුදු මාස දිනාදී දක්වන එක සහ දශම භාග දක්වීමේදී මෙන්න මේ විදිහට අපි ඒක පාවිච්චි කරනවා. මේ කුමාව කියන එකත් ඒ වගේම වැදගත් විරාම ලක්ෂණයක්. කුමාව පාවිච්චි කරන මෙන්න මේ වගේ දේවල්. ඉතින් උදාහරණේ දිග වාක්‍යයක් කොටස් අතර විරාමයක් දක්වන්න අපි මෙන්න මේක පාවිච්චි කරනවා. දිග වාක්‍යයක කොටස් අතර විරාමයක් දක්වන්න. එතකොට මනකල් පැහැයෙන්ද, කුන් සඳවැනි මුහුණින්ද, දේදුණු බඳු ඇහි බැමින්ද බලන කොටස් වෙන් කරපනේ ඒවට විරාම ලක්ෂණ භාවිතා කරලා තියෙනවා. ඒ වගේම පද වෙන් කරන්න අපි විරාම ලක්ෂණ පාවිච්චි කරනවා. මේ තියෙන වෙන අවස්ථා ටිකක් උගලට දක්වන්න ලැබෙන්නේ. පද වෙන් කරන්න විරාම ලක්ෂණ භාවිතා කිරීම. කතා කරන කොටත් අපි අන්න කමාව නැවති විරාම ලක්ෂණේ පාවිච්චි කරනවා කියලා මෙන්න මේ අවස්ථා තුන අපි මෙතන ඉස්සෙල්ලා අවධාන ගන්න. ඊළඟට ප්‍රශ්නාර්ථ ලකුණු අපි පාවිච්චි කරනවා මේ විරාම ලක්ෂණයක් ලෙස. ප්‍රශ්නාර්ථය පාවිච්චි කරනවා. ප්‍රශ්නාර්ථ වාක්‍ය අගට යොදන්නේ සාමාන්‍යයෙන් මේතර මේ වැරදි ප්‍රශ්නාර්ථය යොදලා තියෙන විදිය පුතා දයන් අයිනෙම නෙමෙයි ප්‍රශ්නාර්ථය දාන්නව, දයන්ට දුරින් දාන්නව ප්‍රශ්නාර්ථය. ඒ වගේ මේක හදාගන්න දුරින් හැදෙන්න ඕන එක. විශ්මාදී ලකුණ, හර්ෂාදී ලකුණ මෙන්න මෙතන වැරද්දක් තියෙනවා. මේක නෙමෙයි විශ්මාදී ලකුණ නැත්නම් හර්ෂාදී ලකුණ. මෙතන තියෙන දයන් කිත්තනේ වරහන් ඇතුලේ හර්ෂාදී ලකුණ ඔගොල්ලෝ දාන්නවා. මෙන්න මේ පහල තියෙන හර්ෂාදී ලකුණ මේ තියෙන. හර්ෂාදී ලකුණ මෙන්න මේ තියෙන එක යොදාන්න. මේ තියෙන හර්ෂාදී. මේ විදිහට පුදුමයට පත් වෙන අවස්ථාවලදී, ප්‍රීතිය දහංග වන අවස්ථාවලදී, දුක දැනෙන අවස්ථාවදී, නියෝග දක්වන අවස්ථාවදී ඔන්න විශ්මයාදී ලකුණ නැත්නම් හර්ෂාදී ලකුණ පාවිච්චි කරනවා. මෙන්න මේකත් වැදගත් විරාම ලක්ෂණයක්. යුගල උඩුකම නැත්නම් පෙරලිකම නැත්නම් උද්ෘත පාඨ කියලා අපි ගන්නවා. යුගල උඩුකම, පෙරලිකම නැත්නම් උද්ෘත පාඨ කියලා අපි ගන්නවා. මේ උද්ෘත පාඨ මේ තියෙන මේ අවස්ථාව උද්ෘතයක් දක්වන්න අපි යුගල උඩුකම පාවිච්චි කරනවා කියන එක මේ තියෙන්නේ. මෙතන යමක් විශ්ලේෂ කර දක්වන්න නේද? ඒකත් එස්නා පාවිච්චි කරනවා. ඒ වගේම තනි උඩුකම තියෙනවා. මෙතන තනි උඩුකම විරාම ලක්ෂණයක් ලෙස අතන තිබෙන යුගල උඩුකම නැත්නම් පෙරලිකම නැත්නම් උද්ෘතකම කියලත් අපි හඳුන්වනවා. මෙතන තියෙන තනි උඩුකම කියන එක ඒක අර වාක්‍යයක් ඇතුළේ තියෙන කුඩා කාරණාවක් වෙනකොට දක්වන්න පාවිච්චි කරන්න. හරිද? පොඩි වෙලාවක් දෙන්න ඔය කිව්ව කාරණාත් එක්ක මෙන්න මේ විරාම ලක්ෂණ ටික ඉඳලා මෙන්න මේක පොඩ්ඩක් බලන්න උත්සාහ කරා. මෙන්න මේ වාක්‍ය හත මෙහෙම කරන්න. අලුතෙන් ලියන්න යන්න එපා ඔයා. මේ වාක්‍යෙටම විරාම ලක්ෂණ යොදන්න. ඔතන පහලින් ලියන්න ඕනේ
මේ වාක්‍යෙටම විරාම ලක්ෂණ යොදන්න බලන්න ඉක්මන් කරලා මේ වාක්‍ය හතරටම විරාම ලක්ෂණ යොදන්න අලුතෙන් ලියන්න නැතුව විනාඩියක් දෙන්නම් මම මේ වාක්‍යෙට විරාම ලක්ෂණ යොදන්න ඉක්මන් කරලා හරිනම් හරි කියලා කියන ලියන උනකම බවානි හරිද? නෑ සර්. ආ. ඉවරයි සර්. ඉවරයි සර්. අනිත් ටයිම් කොටත් ඉවරයිද? කෙනෙක් ඉවරද? සයිවරයි. ආ ඔව් සර්. හරි හරි මේ මොකද කියන්නේ මේකට ඉන්නේ විරාම ලක්ෂණය. කැලෑ මැදට පැමිණි ඔව්හු වලසකු දුටුවේ නැවතීමේ තිත නැවතීමේ තිත පමණයි. නැවතීමේ තිත පමණයි. සී ඩබ්ලිව් ඩබ්ලිව් වර්ණාංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනයේ පියා ජන ගෞරව නාමයෙන් පිදුම් ලැබුවේ විරාම ලක්ෂණ කීයක් තියෙනවද මේකේ පාවිච්චි කරන්න? පොතරද පාවිච්චි කරන්නේ? ඊ කියන තැනට ටිකක් එනවා, W කියන තැනට ටිකක් එනවා, ඊට ආ පස්සේ නිදහස් අධ්‍යාපනයේ පියා කියන තැනට යුගල උඩුකම එනවා. හොඳයි. යන ගමන් පිදුම් ලැබුවේය. අන්තිමට තිත. ඒක නියමයි. තා හොඳයි. නේද? මෙතනට තිතක් එන්න ඕන. මෙතනට තිතක් එන්න ඕන. මෙතනට තිතක් එන්න ඕන. ඊළඟට මෙන්න මෙතන යුගල උඩුකමාද පුතා තනි උඩුකමාද? යුගල උඩුකම යුගල උඩුකමා. බලමුද අපි. හරියට. යුගල උඩුකමා. යුගල උඩුකමා කියලා දානවා. අවසානයේ මොකද්ද? තිතක් කියන්න ඕන. මේක අපිට ආවේ තිත විතරයි. මේක අපිට තවයි වෙනවා. මේ සතා කොලයක හැඩරුකම ගන්නේ කුමකටද? මොකක්ද වෙන්නේ? ප්‍රශ්නාර්ථ ලකුණ. ප්‍රශ්නාර්ථ ලකුණ. ඊළඟට උපදේශ ග්‍රන්ථ සිංහල පාලි සංස්කෘත දෙමළ ආදී භාෂාවල ලියවි ඇත. කද්දල කියන මොනවද විරාම ලක්ෂණ?
සිංහල තැනට මාවක් එනවා. පාලි කියන තැනටත් පාලි කියන තැනටත් කමාවක්, සංස්කෘත කියන තැනටත් කමාවක්. ඊට ඔව් පස්සේ තිත තීත නියමයි. අනිත් පැයත් කියන අනිත් ඉතරක් කියලා හරියන්නේ නැහැ. හොඳේ රාජපුරුෂයනි තොර අල්වා මෙහි රැගෙන එන්න. මොනවද දෙන්නේ? රාජපුරුෂයන් කියන තැන දුගලුඩුකම අවසානයේ විශ්මයා දිනා. මේකේ සම්පූර්ණ වාක් සම්පූර්ණ වැකියේ මොකක්ද දාන්නේ? විශ්මයා දිනා නෙමෙයි යුගලුඩුක. යුගල ඇයි යුගලුඩුකම දාන්නේ අපි? කවුරු හරි කියන එකක්. කවුරු හරි කියන එකක් මේ උද්ෘතයක්. රාජපුරුෂින් සොර අල්ලාගෙන මේ රැගෙන එන්න. රාජපුරුෂයනි කියන පුතා මතක තියාගෙන කමාවක් දාන්න. ඊළඟ අවසානයේ සිත පාවිච්චි කරන්න ඕන. නැවත නිද්ද පාවිච්චි කරන්න ඕන. විතර මේවා යුගල උඩුකම එන්න ඕන. නැත්නම් පෙරලිකම එන්න ඕන. ඔන්න ඉති ඉන්න ඕන. ජලයේ ගස්සනවා යන අර්ථය විසෝකොටුව යන වචනෙහි ඇත. ඔබදේ ඔර පල් මේ පස්වෙනි ප්‍රශ්නෙට විශ්මයාදී ලකුණ එන මෙන්න මෙතන බන්ද. සරි සරි මෙන්න මෙතන විස්මයාදී ලකුණ දාන්න ඕනේ. මෙතන මේ කමාව නෙවෙයි, මෙන්න මෙතනට විස්මයාදී ලකුණ පාවිච්චි කරන්න. ජලය බස්සනවා යන අර්ථය විසෝකුට යන වචනේ ඇත. මොකද කියන්නේ? ජලය බස්සනවා කියන එක යුග දුඩුකම දාලා අවසානෙට සිට. මදි නේ පුතා. ජලය බස්සනවා කියන එකට තනි උඩුකම. ඒ වගේම මෙතන විසෝ කොටුව අනේ උඩුකම යන වචනේ ඇද අවසානයේ තිත. ඒ දෙකම වෙනස් දෙකක්. ඒක දෙකක් එක. ජලය බස්සන යන අර්ථයේ විසෝ කොටුව විසි උද්ගෘත කළ දක්වන විසෝ කොටුව කියන 21ක්. ඔන්න විදිහට විරාම ලක්ෂණයක පාවිච්චි වෙන්නට ඕන. අවසානයේ අපි ගත්තොත් බොහොම ඉක්මනට ආවනේ දැයි විමලා කීවාය. මොකද කියන්නේ? බොහොම ඉක්මනට ආව නේද කියන එක යුගල උඩුකම. අන්න හරි. මෙතන යුගල උඩුකම. තව අඩු මොකද්ද? ප්‍රශ්නාර්ථයක් එන්න ඕනේ මෙතන. දායන දුරස් වෙලා ප්‍රශ්නාර්ථයක් එන්න. අවසානයේ සිත එන්නට ඕන. අවසානයේ සිත එන්නට අවශ්‍යයි. ඒක නිබන්ධනේ, මේ නිබන්ධනේ, ඔය ජූලි නිබන්ධනේ ඔක්කොම වැඩ ඉවර කරන්න පුතා. දින ජූලි වල මොකක්වත් ඉතුරු කරන්න එපා. මම මේවා ලියන්න කියලා තියෙනවා. ඔයාලා ඉන්න ගමන් ওই විභාගෙට කලින් ඔයාලා ඒ ටික ලියලා ඉවර කරගන්න. ඒ වගේම මේ ජුනි වලයි තියෙන සම්පූර්ණ නිබන්ධනේ අනිකුත් වෙලත් අවසන් කර ගන්නට ඕන. එකක්වත් ඉතුරු කරන්න එපා. මම යනවා ඉක්මනින් පොතට. පුතේ මට මෙන්න මේ 10 වෙනි පාඩමේ 10 වෙනි පාඩම පොඩි අවධානයක් දෙන්න ඕන මට. ඔබද පාඩම් අංක 10 කාල බේද රදාළ වාක්‍ය ටිකේ එක මං කිව්ව නේද පුතා? ඒක කතා කර. හරි ඒක කතා කර. 10 9 10 10ත් කතා කරා. 10 මේවා අවසාන වාක්‍ය ටිකත් කතා කරා නේද අපි? ඔව් කතා කරා. 10 අපි කතා කරලා තියෙනවා සම්පූර්ණයෙන්. ඔව් ඒක කතා කරලා තින්නේ. ඊළඟ පුතා 11 වෙනි පාඩම අපි කියන්න කිපයක කතා කරන්න දෙයක් නැහැ. රචනා ලියීමේදී තියෙන 11 නේද? 12 අපි කතා කරා සාහිත්‍ය මාසිකාව 11 වෙනි පාඩම. ඊළඟට 12 කතා කරලා ඉවර කරලා තියෙන ගොඩක් ඒවා අපි. අපි ගත්තොත් එහෙම මේ 12 තියෙන අපි දැන් කතා කරලා අවසන් කරා. මෙන්න මේ මාසිකාව 12. මෙන්න මේක කතා කරලා අපි අවසන් කරා දැන්. විරාම ලක්ෂණ කියන එක. විරාම ලක්ෂණ කියලා නැවතීම කියන එක. ඒතකොට විරාමයක් කියන එක අවසන් කිනදා ඒක අපි කතා කරලා තියෙන මේවා මුල තවදුරටත් මේ කියව ගන්න නිබන්ධනේ මම කතා කරේවා. සිත ගැන තියෙනවා මේක අපි දැන් කතා කරා. ඊළඟට ඒ ටික මාර්ගෙත් තියෙනවා. මේ තියෙන උදාහරණ ඕන තරම් තියෙනවා. මේ තියෙන සිත පාවිච්චි කරන ඒවා ආක්‍ය අවසන්ට දෙනවට මේ තියෙන මෙතන පුද්ගල නාම කෙටි කරන එකට තියෙනවා. නිබන්ධනෙත් තියෙනවා. වචන කෙටි කර දක්වන්න තියෙනවා. මේ තියෙන අපි කෙටි කරලා දක්වලා පෙරවරු පස්වරු කියන එක. ඊළඟට කුමාව කියන මේ පාවිච්චි කරපු තැන ටික මේ කතා කරලා තියෙනවා. ප්‍රශ්නාර්ථ ලකුණ නේද? ප්‍රශ්නයක් අවසාන යොදනවා කියන එක. ඉස්මියාදී ලකුණ මේ දර බලන්න අර බලන්න ඉතරාර බලන්න මේ වගේ ඒවා නේද? මේ පාවිච්චි කරලා තියෙනවා. දරුවනේ ළමයි ආරෝග්‍ය ආමන්ත්‍රණ පෙර අවසන් ලිව්වා. ඒක බලන් බලාගෙන යුගල උඩුකම නැත්තම් පෙරලිකම නැත්තම් උද්දුතකම කියලත් මේවට කියනවා. ඒවා මේ පාවිච්චි කරන ඉගෙන එක තියෙනවා.
බලාගෙන ඔබට උදේ හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තනි උඩුකම මේකත් අපි කතා කරා, තනි උඩුකම පාවිච්චි කරන විදිය. මෙන්න මේක ඔයා ව්‍යාකරණ පොතේ ලියාගන්න විරාම ලක්ෂණ කියලා ඉක්මන් කළ මාතෘකාව. ව්‍යාකරණ පොතේ ලියාගන්න විරාම ලක්ෂණ කියලා. හරිද? ලිව්වද විරාම ලක්ෂණ කියලා? browser ලියාගන්න මාතෘකාවක් ප්‍රශ්නයක් පුතේට. පාඩමෙහි සඳහන් සෑම විරාම ලක්ෂණයක් සඳහාම පාඩමෙහි සඳහන් සෑම විරාම ලක්ෂණයක් සඳහාම පාඩමෙහි සඳහන් සෑම විරාම ලක්ෂණයක් සඳහාම පාඩමේ සඳහන් සෑම විරාම ලක්ෂණ සඳහාම වෙනත් උදාහරණ එක බැගින් ලියන්න. කරන විදිය හොඳට අහගන්න. මේ අපේ අවසාන ප්‍රධාන ව්‍යාකරණ මාතෘකාව. අපේ අවසාන ප්‍රධාන ව්‍යාකරණ මාතෘකාව කරන විදිය අහගන්න. ඔන්න කෙමෙත් අහගන්න පුතා භවානි. අනුදි බලන්න. ඔයා මාතෘකාවක් ලෙස ලියන පුතා තිත කියලා. තිත කියලා ලියලා තිත පාවිච්චි කරන අවස්ථා මේ පාඩමේ සඳහන් වෙනවා තුනක්. තේරුණාද මම කියන එක? හොඳට අහගන්න. තිත පාවිච්චි දෙන අනුමාත්‍රකාවක් විදිහට තිත ලියන්න. ඒ අතරතේ මේව ලියන්න එපා. හරි? මෙන්න මෙහෙම තියෙන මේ විස්තර ලියන්න එපා මොකක් හරි. මෙන්න මේවා වාක්‍ය අවසානයේ දෙනවා කියන පොතේ තියෙන උදාහරණ වාක්‍යයක් මේක. ඔයා ඒ වෙනුවට වෙන වාක්‍යයක් ලියලා තිත යට ඒවා කියලා අදාළ විරාම ලක්ෂණ ලියන්න. දැන් පුද්ගල නාමක මුලපුරේදීමිද කියලා තියෙන මේකේ. ඔයා ඒ වෙනුවට තිත ලියලා, sorry, ඒ වෙනුවට මේ වගේ තව වාක්‍යයක් ලියන්න එතනට දෙවෙනි එක විදියට. ඊළාට වචන කෙටි කර දැක්වීම කියලා තියෙනනේ. ඒකට මේකේ තියෙනවා 4 5. මේ පහ හැර වෙන එකක් ඔයා ලියන්න. එතකොට උදාහරණ තුනක් තිතට ලියවෙන්න ඕන. අනුදි තේරුණාද මම මේ කිව්ව එක? අනුදී කෙමෙත් භවානි තේරුණාද මං කිව්ව එක? ඔව් සර්. ආ තිත කියන එකට පොතේ උදාහරණ අවස්ථා තුනක් දක්වලා තිනවා. ඔයා උදාහරණ තුනයි ලියන්න ඕන. ගොඩ අර දැන් උදාහරණයක් මේකේ තියෙනනේ පහක්ම ඔයා එකයි ලියන්න ඕන. මේකේ තියෙන එකයි ඔයා වෙන එකක් ලියන්න ඕන. ඒ වගේ මේකේ නොවන වෙන උදාහරණෙ බැගින් ලියන්න ඕනේ. ඒ කාරණාට කොමාවට තියෙන අවස්ථා තුනක්. ඒ අවස්ථා තුන සඳහා වෙන උදාහරණ එක බැගින් ලියන්න. හරිද? පොත බලලා හරි ලියන පොතේ තියෙන දණක් බලලා හරි ප්‍රශ්නාර්ථයේ අවස්ථා 3ක් තියෙන 4යි 5ක් තියෙනවා. සෝරි, ප්‍රශ්නාර්ථ අවස්ථා 1යි තියෙන එකට වෙන උදාහරණ මෙතන එකක් තියෙනවා. වෙන උදාහරණ එකකට ලියන්න මේක නැතුව. විස්මයාදී ලකුණට තියෙනවා 4ක්. එකකට එක බැගින් 4ක් ලියන්න. යුගල උඩුකම පෙරලිකම වලට අවස්ථා තියෙනවා 3ක්.